ගවේෂණ මායාව විනිවිද යථාර්ථයට ගිහි පැවදි පූජක එඬේරික සකල කිතුණු කැල එක් උයනකට ගෙනහා මහඟි වේදිකාවක් තමයි වර්බුම් ටීවී කියලා කියන්නේ. වර්බුම් රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදනය කරන අපි බහුතරයක් ගිහියෝ. සියලුම දෙනා ගිහියෝ. වර්බුම් රූපවාහිනියේ නායකත්වයේ සපයන්නේ ගිහියන් විසින්. ඒ වගේම වර්බුම් රූපවාහිනියේ සම්පත්දාරීත්වය ගිහියන්, ඒ වගේම පියතුමන්ලා, පැවදි උතුමන්ලා, එඬේරික හිමිපාණන්වරු සම්පත්දාරීත්වය දක්වනවා. එතකොට වර්බුම් රූපවාහිනිය කියලා කියන්නේ මේ සකල කිතුණු කැලගේ එකතුවෙන් කරන ආත්මික මෙහෙවරක්. මෙහෙවර මොකක්ද? ක්‍රිස්තු වචනය සෑම හදවතක් තුළම ජීවමාන කරවීම. එවන් මෙහෙවරක තවත් එක් පියවරක් තමයි මේ වැඩසටහන. මේ වැඩසටහනේ නම ගවේෂණ. ගවේෂණ වැඩසටහනේ අපේ අරමුණ මායාව විනිවිද යථාර්ථය දැකීම. ඉතින් එවෙනුවෙන් තමයි අදත් වැඩසටහන වෙන්වන්නේ. එවෙනුවෙන් අදත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා දේවධර්මාචාර්ය ගරු හරිහරන් රාජප්‍රිය පියතුමන්. පියතුමනි, ජේසුපීටයි. ජේසුපීටයි. ප්‍රේමවන්තීනි, දැන් අප මේ සති ගණනාවක් තිස්සේ ඔබට සක්‍රමේන්තු පිළිබඳව ගැඹුරු ගවේෂණයක අත්දැකීම ලබා දෙනවානේ. දැන් පසුගිය සතියේදී අපි සාකච්ඡා කළා මේ ආශිර්වාදකාර බන්ධනය කියන සක්‍රමේන්තු පිළිබඳව. එතනදී ෆාද මට විහිළුවටත් කිව්වා මට වඩා ඉසුරට තමයි මේක ගැන හොඳටම කතා කරන්න පුළුවන් කියලා. මොකද මම ගිහියෙක් සහ මම විවාහය තුල ඉන්න කෙනෙක් නිසා. හැබැයි අද මාතෘකාව මට වඩා හොඳටම කතා කරන්න පුළුවන් ෆාදට. අපි අද කතා කරනවා පූජකවරය පිළිබඳව. පූජකවරය කියලා කියන්නේ මොකක්ද? ඒ සක්‍රමේන්තු නැත්තන් අපි පූජාත්වරය කියන නමින් ආමන්ත්‍රණය කරන මේ සක්‍රමේන්තුව පිළිබඳව, එහි අර්ථකථනය, දේවධාර්මික නිර්වචනය සහ ක්‍රියාකාරීත්වය, ඒ වගේ මේ කොච්චර වැදගත්ද කිතුණු ජීවිතය සඳහා කියන දේ අපි සාකච්ඡා කරමු. ඒ වගේම මේ පූජාත්වර කාර්යභාරය, මේ පූජකවර කාර්යභාරය තියෙන්නේ පියතුමන්ලාට පමණද? මෙතනින් එහාට ගිය පුළුල් පරාසයක් මේ පිළිබඳව තියෙනවා කියලා ශුද්ධ සභාව අද පිළිගන්නවද නැද්ද? මේ හැම දෙයක් ගැනම අපි කරුණු දැනගෙන ගවේෂණය කරමු. ෆාදර්, පූජකවරය නැත්නම් පූජාත්වරය කියන සක්‍රමේන්තුව මොකක්ද නිර්වචනය? ජෙසුපිහිටයි. මේ ඉතාමත්ම ලස්සන තේමාවක්. මං හිතනවා මේ තේමාව තුළ ගොඩක් පැහැදිලි කිරීම අවශ්‍ය වෙනවා ලංකාවගේ සමාජයක. හේතුව අපිට මේ පූජකවරය කියන සංකල්පය ගැන අපට තියෙන අවබෝධය ගොඩාක් අඩුයි එකක්. අනිත් එක දැන් මේක තමයි මගේ සක්‍රමේන්තු ගැන මම ප්‍රොෆවුන්ඩ් ස්ටඩිස් කරලා තිබ්බට කරලා තියෙනවා. ගැඹුරු අධ්‍යයනම් කරලා තියෙන සක්‍රමේන්තු හත ගැනව ඉතාමත් ගැඹුරෙන්ම මම ඉගෙනගෙන තියෙන්නේ මේ සක්‍රමේන්තු. ඒ කියන්නේ මගේ ආචාර්ය උපාධියට අපි කියනවා ඩොක්ටරල් ඩිසර්ටේෂන් කියලා. ඒකට මං එක කොටසක් හොයාගෙන මම ස්ටඩි කරපු තීම් එකක් තමයි මේ පූජකවරය, නැත්නම් අපි කියනවා ද හෝලි ඕඩර්ස් කියලා, නිල දූරයන් කියලා. එතකොට මේ මොනවාද මේ පූජකවරය? පූජකවරය ගැන කතා කරද්දී අපිට කාලවල දෙකක් ගැන පොඩ්ඩක්, කාලවල තුනක් ගැන පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. එකක් තමයි ආරම්භක කිතුණු සභාව. කොහොමද මේ දේ දැක්කේ? දෙවෙනි තමයි 12 වෙනි සතවර්ෂයෙන් පස්සේ මොනවාද වුනේ? ඊට පස්සේ වතිකාන මන්ත්‍ර සභාවෙන් පස්සේ මොනවාද වුනේ කියලා. ඒ නිසා මේක නිර්වචනය කරන්න මම යන්නම් දෙවෙනි වතිකාන මන්ත්‍ර සභාවේ ප්‍රෙස්බිතේරෝරුම් ඕර්ඩිනිස් කියන ඩොකියුමන්ට් එකේ, කියන්නේ ප්‍රීස්ටුඩ් එක ගැන, පූජකවරය ගැන කතා කරන ඩොකියුමන්ට් එක අංක 3 මෙහෙම කියනවා. ඊ ප්‍රෙස්බිතරි සොනස්තාති ප්‍රේසි ෆ්‍රාලි යෝමිනි ඒ කොස්ටිටුයිටි ඉන් ෆවෝරේ දෙල්ලි යෝමිනි ස්ටේසිනේ ලෙකෝසේ කිසි රිෆරිස් කරන අදියෝ. ඒ කියන්නේ මේ අපේක්ෂකයන් ජනතාවගෙන්ම තෝරගෙන ජනතාවටම පත් කරලා ජනතාවගේ සුභසිද්ධිය සඳහා, ඒ වගේම මොවුන් කියා දෙන්නේ දෙවියන් වහන්සේ ගැන. මෙන්න මේක තමයි දෙන අර්ථකථනය. හරිද? ඒතර එහෙම තියෙද්දි මේ සක්‍රමේන්තුව විවාහය වගේම නැත්නම් ආශිර්වාදකාර බන්ධනය වගේම සේවයේ සක්‍රමේන්තුවක් නැත්නම් සංහිඳියාවේ, සංහිඳියාවට කරන සේවයේ සක්‍රමේන්තුවක්
service to the communion එක තමයි වැදගත්ම දේ අපි තේරුම් ගන්න ඕනේ. දැන් මේක තේරුම් ගන්න නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. හේතුව අපිට තියෙනවා ආරම්භක සක්‍රමෙන්තු තුනක්. අපි කියනවා අපි මේ ගැන ගොඩක් කතා කරා ආරම්භක සක්‍රමෙන්තු අපි කිව්වා ඉස්සලාම් පටන් ගන්නවා බෞතිස්ම ස්නාපණය. ප්‍රසාද ස්නාපණය කියලා අපි කියනවා. ඊට පස්සේ දෙවෙනි සක්‍රමෙන්තු අපි කියනවා අභිවෘද්ධි ආලේපය. ඊට පස්සේ අපි කියනවා දිව්‍ය සප්‍රසාද වහන්සේ කියලා නේ. ඒ සාංගික භෝජනය. ඊට පස්සේ තියෙනවා සුව කිරීමේ සක්‍රමෙන්තු දෙකක්. සුවේ දානය කිරීමේ සක්‍රමෙන්තු. අපේ පාපවල වලට තියෙන සක්‍රමෙන්තු අපි කියනවා පාප උච්චාරණය කියලා සුවයක් දානය කරනවා. ඒ වගේම අපි කියනවා ලෙඩ රෝගයක් ආවට පස්සේ අපිට ලැබෙන සුවය. ඒක සුවේ දානය කිරීමේ සක්‍රමෙන්තු දෙකයි. එතකොට ආරම්භක සක්‍රමෙන්තු අපි ක්‍රිස්තු අනුරූපී කරනවා. මම ක්‍රිස්තුස් වහන්සේ වගේ මාව කරනවා. උන්වහන්සේ සිතුම් පැතුම් උන්වහන්සේ හැසිරීම විදිහට මාව විනාශ කරන මේ සක්‍රමෙන්තු තුන. ඊට පස්සේ මට මගේ ජීවිතේ ප්‍රශ්නයක් එද්දී ඇතුළාන්ත ප්‍රශ්නයක් පවක් ඒ ගමනකට විරුද්ධ ගමනක් යන්න පුළුවන්. එතකොට ඒකට සමාව ලැබෙනවා. ඊට පස්සේ අපි කිව්වා අන්තිමට මම ලෙඩ රෝග වුණාම සාමාන්‍ය දෙයක්. එතකොට සුවය දානය කරන සක්‍රමෙන්තු. මේ සක්‍රමෙන්තු දෙක අපි කියන පූජකවරයේ සහ විවාහයේ කියන්නේ ඉතාම වැදගත් සංහිඳියාව සඳහා ඒකට සේවය ලබා දෙන්න තියෙන. ඒ අන්නේ නිසාමයි ප්‍රෙස්බිතෙරෝරුම් ඕර්ඩිනිස් කියන ඩොකියුමන්ට් එක කියන්නේ මේ මනුෂ්‍ය වර්ගයා උදෙසා ස්ථාපිත කර කොස්තිතුයිත ස්ථාපිත කරපු සක්‍රමෙන්තුවක් කියලා. ඒතර එහෙම වෙද්දි මේක ආරම්භයේදී ඒතර එහෙමයි දැන් වැටිකන් 2 එකේ තියෙන්නේ දෙවන වතිකන මන්ත්‍ර සභාවේ. නමුත් ආරම්භයේදී මේ ගැන අපි දන්නේ නැහැ. මේ කොහොමද හැදුනේ කියලා. ආරම්භක ජේසුස් වහන්සේ මේ ගැන ලක්ෂණ දී තිබුණා. උන්වහන්සේ හැසිරුනේ සාමාන්‍ය මිනිසෙක් විදියට දෙවියන් වහන්සේ උන්වහන්සේ ඉගැන්නුවා නේ. උන්වහන්සේ දිවැසිවරෙක් වගේ හිටියා. උන්වහන්සේ සුව කරා. එතකොට උන්වහන්සේ තව විවාහ මංගල වලට සහභාගී වෙලා තියෙනවා. විවාහය හොඳයි කියලා කිව්වා. ඉතින් මේවා තමයි සක්‍රමෙන්තු. එතකොට ජේසුස් වහන්සේගේ මේ ජේසුස් වහන්සේට කවදාවත් here hires කියන වචන දුන්නේ නැහැ. පූජකයා කියන වචන එකම එක තැනක හෙබ්‍රු වරුන්ට ලියන ද ලිපියේ තියෙනවා. ඒකට හේතුව තමයි ජුදා සම්ප්‍රදායේ ජුදා ආගම තුල ඒගොල්ලෝ පූජකයෝ හිටියා. ඒ පූජක පැලැන්තර ජේසුස් වහන්සේ සම්පූර්ණ වෙනස් කතාවක් කිව්වේ. ජේසුස් වහන්සේ කවදාවත් මේ පූජක පැලැන්තිය පිළිගත්තේ නැහැ. ඒකට අපි දන්නවා ජේසුස් වහන්සේ ජුවාම්තුමාගේ සුවිශේෂ ආරම්භයේදීම දේවමාලිගාවට ගිහිල්ලා ලොකු පෙරලියක් කරනවා. කසයක් අරන් ගහලා ඔක්කොම ඉලවල දානවා. සමදර්ශක සුවිශේෂවල අවසානයේ උන්වහන්සේ ප්‍රසිද්ධිජ අවසානයට යනවා. ජෙරුසලේමට ගිහිල්ලා මැරෙන්නට කලින් මරණයට පෙර උන්වහන්සේ මේ පෙරලිය කරනවා. එතකොට ඇයි මේ කරන්නේ? එතකොට මේ ජෙරුසලේම් මන්දිරයේ මාලිගාව ඒ බිස්නස් එක විදිහට අරන් ගෙනිච්ච මේ පූජක පැලන්තිය අපි කියන සදුසීස් කියලා. එතකොට ඒගොල්ලෝ අන්නා කයිෆා ඒවල් ගැටි ඒගොල්ලන් විකෘති කරලා තිබ්බේ. එතකොට ජේසුස් වහන්සේ කවදාවත් තමන්ව හඳුන්වා ගත්තේ නැහැ පූජකයෙක් කියලා. ඒ කාලවකවානුවට අනුගෝල කවදාවත්ම පිළි. ඒ නිසා ආරම්භක කිතුණු සභාව ඒගොල්ලන් කවදාවත්ම පූජකයා කියන නම සචර්දොස් නම පාවිච්චි කරේ නැහැ. එනිසාමයි දැන් අර පූජකවරේ කියද්දී මේ වචනේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ජේසුස් වහන්සේවත් ආදි කිතුණු සංඝේවත් කවදත් සචර්දොස් කියන වචනේ පාවිච්චි කරේ නැහැ. නැත හයිරස් කියන වචනේ පාවිච්චි කරේ නැහැ. එතකොට ඒගොල්ලන් කෙනෙක් අහනවා එතකොට මොනවද පාවිච්චි කරේ වචනේ? ආදි කිතුණු සංඝේ තිබිච්ච වචන දෙකයි. එකක් දිවැසිවරයා අනිත් එක ගුරුවරයා. නෝ ඩිඩකේ දිදස්කලොන් ඒ at the same time profit කියන එක පාවිච්චි කරා. හේතුව ඒගොල්ලන්ට තිබිච්ච කාර්යභාරය මේකයි. එතකොට මේකේ ලස්සනට තියෙනවා ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ 14 වෙනි එකේ තියෙනවා පේදුරුතුමාගේ දේශනාව. එතකොට ඒ ආදි කිතුණු සංඝයේ තිබිච්ච ලොකුම කාර්යභාරය තමයි දේශනා කිරීම. එතකොට අපි දන්නවා දේශනා කියන පාවුලතුමා දේශනා කරන්න යනවා. එතකොට පේදුරුතුමා දේශනා කරනවා. බාර්නබා සීලා ගොඩක් කට්ටි දේශනා කරන්න යනවා. අනිත් එක තමයි ඔව් පේරිතවරුන්ගේ ඉගැන්වීමෙහි සහභාගීකමේ රොටි කැඩීමේද යාඥාවේද නිරතව කල්ගත කළහ කියලා තියෙනවා. මේක මේක තියෙනවා ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ 42. එතකොට අපිට ඉස්සෙල්ලාම ඔන්න කාරණා දෙකක් ගැන කියන ආදි කිතුණු සංඝේ ප්‍රොෆට් ඇන්ඩ් ටීචර්. ඒතර මේ දෙක තමයි තිබිච්ච මුල් නම් දෙක.
පළවෙනි සතවර්ෂය දක්වාම තිබිච්ච නම් දෙක මේවා තමයි. ඊට පස්සේ මේකේ එනවා පරිණාමයක් evolution ලස්සන දෙයක් වෙනවා. එතකොට මේ දෙකත් වෙන්නේ සංඝයන් ආශ්‍රිතව තමයි. එතකොට ජෙරුසලෙම් සංඝය අරන් බැලුවොත් එම ප්‍රෙස්බිතරොයි කියන වචනයක් එනවා. එතකොට අන්න හරි ජාකොබ්ලා ඇතු පේදුරු ඒගොල්ලෝ ඔක්කොම ජෙරුසලෙම් සංඝේ නායකයෝ. ජාකොබ් කියන්නේ අපි පේදුරු කොච්චර නායකයා කියලා කිව්වත් ජෙරුසලෙම් සංඝේ නායකයා වෙලා හිටියේ අපි මේ ලිපි කියද්දී ජාකොබ්. එතකොට ජාකොබ් තමයි. එතකොට නම් ජාකොබ් කයි කේෆා කියලා තමයි නම් ගන්නෙ. එතකොට ඔහු දැඩි ලෙස ඔහු විශ්වාස කරා මේ දර්ශනය ජෙරුසලෙම් එළියට යන්න හොඳ නැහැ කියලා. ඒ වගේ මතයක් තියා හිටියා. ජාකොබ් කියන මේවල අපි විද්වතුන් සමග ඉගෙන ගද්දි පොත් කියවද්දි ගොඩක් දේවල් තියෙනවා. දැන් මේක මම හොඳට දන්න නිසා මේ කතන්දර එක එක කියන්නේ මගේ සබ්ජෙක්ට් එක නිසා. එතකොට පාවුලතුමාට ප්‍රශ්නයක් වෙනවා. අපි දන්නවා ග්‍රීක භාෂාව කතා කරන හේබ්‍රු වරුන්ට සහ හේබ්‍රු භාෂාව කතා කරන ඒ කිය ආරම්භ කිතුණු සංගයේ හේබ්‍රු භාෂාව කතා කරන හේබ්‍රු වරුන් කිතුණුවන්ට කිතුණුවෝගේ නම තිබ්බේ නැහැ සහ ග්‍රීක භාෂාව. අතර පොඩි ප්‍රශ්නයක් වෙනවා. වෙද්දී මේ ග්‍රීක භාෂාව කතා කරන හෙබ්‍රවරුන්ව පළවා දමනවා ඒ ගම්වලින්. එතකොට මොනවද කරන්නේ? මේගොල්ලන් ගිහිල්ලා ඩයස්පොරා හදා ගන්නවා. එක එක තැන් වලින් හදා ගන්නවා. ඒගොල්ලන්ට තමයි පාවුලතුමා ගිහිල්ලා දේශනා කරේ. එතකොට පාවුලතුමා ග්‍රීක භාෂාව කතා කරපු අය ගාවට ගියපු නිසා හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලන් නිරීක්ෂණය කරපු නිසා එපිස්කොපොයි කියන වචනයක් හදනවා. දැන් අපි කියන බිෂප් කියන්නේ. දැන් අපි කියනවා ප්‍රීස්ට් ප්‍රෙස්බිතරොයි එපිස්කොපොයි. එතකොට පාවුලතුමා සාදපු සංඝවල ස්ථාපිත කරපු සංඝවල හේතුව මේ ජෙරුසලම් ඉඳන් ගිහිලා නිරීක්ෂණය කරපු නිසාම නිරීක්ෂණය එපිස්කොපොයි කියන්නේ නිරීක්ෂණය. ඒතර සුපවයිසස් නැත්නම් සොර්විලියන්ති කියලා ඉතාලි භාෂාවෙන් කියනවා. මේගොල්ලෝ මොනවද කරේ? ඒගොල්ලන් ගිහිල්ලා බැලුවා දැන් මේ හරියද ඉගැන්වීම් අපතිකේ. අපතිකේ කියන්නේ මේගොල්ලෝ හරියට උගන්වනවද? හරියද කියලා දෙනවද? ජේසුස් වහන්සේ ගැන්වීමට මේගොල්ලන් විශ්වාසවන්තද කියලා තමයි බලන්නේ. එතකොට පාවුලතුමා ස්ථාපිත කරපු සංඝවල තිබිච්ච නායකත්වයේ නම තමයි එපිස්කොපොයි. ඊට පස්සේ ජාකොබ් ඇතුළුව පේදුරුතුමා ඒ ස්ථාපිත කරපු සංඝවල තියෙන නම තමයි ප්‍රෙස්බිතරොයි ප්‍රීස් කියන එක ආවේ. මේක තමයි දෙක. එතකොට ඊට අමතරව මුල් සතවර්ෂයේ ලොකු ප්‍රශ්නයක් එනවා. මේක තියෙනවා 6 වෙනි පරිච්ඡේදයේ කොහෙද උත්පත්ති පොතේ උපස්ථානයන් සඳහා සද්දෙනාපත් කිරීම ඩීකන්ස් කියලා අපි කියනවා. එතකොට මේගොල්ලන්ට ඒ කාලේ මදි වුණා ડોක්ටර්ස්ලා ඒ කියන්නේ මේ වචනේ පහදා දෙන අය පමණක් නොවේ ඒ වගේම දිවැසියෝ විතරක් නෙවෙයි දේශකයෝ විතරක් නෙවෙයි ටීචර්ස් ඕ not profit ඒගොල්ලන්ට අවශ්‍ය වුණා යම්කිසි සේවය පුදන්නට. එතකොට අවශ්‍යතාවල් තියෙනවානේ. එතකොට ඒ වෙද්දී මේක තමයි මේ දියකොනියා කියන දේ. මේක තමයි ඇත්තටම කිතුණු සභාව බැඳිලා ඉන්න මේ දේ කරන්නට සේවය කරන්නට. කියන්නේ කොන්දේසි විරහිත සේවයක් කරන්නට තමයි බැඳිලා ඉන්නේ. ඒතොර එහෙම ඇති වෙච්ච නම තමයි අපි කියන්නේ දියකොනියා. ඒතකොට මේක අපි මේ කියවල බැලුවොත් එහෙම පේනවා. ඒ දවස්වලදී ශ්‍රාවකයන්ගේ ගණන වැඩි වෙන කල හෙබ්‍රු බස කතා කරන ජුදෙවරුන්ට විරුද්ධව ග්‍රීක බස කතා කරන ජුදෙවරු පැමිණිල්ලක් ඉදිරිපත් කළ දිනපතා සහනාධාර දීමේදී තමන්ගේ වැඳපුවන් නොසලකා හරින්නු ලබති ඔහු කියේ. ඒතර කම්ප්ලේන් එකක් කියනවා ඔයගොල්ලන් මේ ඔක්කොම කරන මේවා කරන අපේ වැඳපුවන්ට මොකුත් නැ වීඩියෝස් මොකුත් ලැබෙන්නේ නැහැ. එතකොට මේකට ප්‍රශ්නද? එතකොට තමයි මේ සත් දෙනා. එතකොට පේදුරුතුමා කියනවා හරි අපි ඇවිල්ලා දේශනා වැඩේ බලාගන්න ඔයගොල්ලන් සත්කාර වැඩේ කරන්න කියලා තියකොනියා. එතකොට මේ පූජකවරය කියන දේ යට තියෙන්නේ සේවය. හේතුව මනුෂ්‍යන්ගේම ප්‍රෙස්බිතරෝරස් ඕර්දිනිස් ප්‍රෙස්බිතරෝරම් ඕර්දිනිස් කියන්නේ මේක තමයි. තුන මනුෂ්‍යන්ගෙම තෝරාගෙන පත් කරනවා මනුෂ්‍යන්ට සේවය කරන්න දෙවියන් වහන්සේගේ නාමයෙන්. එතකොට මේකට බේසික් වෙන දියකොනියා. එතකොට පාවුලතුමා ස්ථාපිත කර සංඝයන් ආශ්‍රිතව හැදුණා දී එපිස්කොපොයි කියන දේ එපිස්කොපේට් කියන දේ ජාකොබ් ඇතුළු පේදුරු ඒගොල්ලන්ගේ සංඝයන් වල ඇති වුණා ප්‍රෙස්බිතරොයි කියන්නේ වැඩිහිටියන්නේ නායකයන් කියන සංකල්පය හැදුණා. එතකොට මේක පළවෙනි සතවර්ෂ ඉවර වෙද්දී අන්තියෝකේ හිටියා ඉග්නේෂියස් කියන ශුද්ධවන්තයෙක්. මෙයා හොඳ දේව ධර්මයේ පිළිබඳ හොඳට අදාළ හිටපු කෙනෙක්. එයා කියනවා හරි
මෙච්චර කල් මේ මීටියට අපිට අවශ්‍ය වෙනවා මේක නිල දූරයන් තුනක්. ඒ නිල දූරය තුමයි ආ කියන්නේ එපිස්කොපාතෝ, එපිස්කොපේට්, එපිස්කොපොයි, ප්‍රස්බිතරොයි, දියාකොනොයි කියලා වචන තුන ගන්නවා. එම නිල දූරයන් නැත්තම් ඔබ වහන්සේ කලින්ම දේශනා කළා වගේ හෝලි ඕඩර්ස් කියන්නේ. මේ නිල දූරයන් වල වගකීම් මොකද්ද? මොකද්ද මේ නිල දූරය කියලා කියන්නේ? නිල දූරය කියලා වචනේ පාවිච්චි කරන්නේ ඇයි? මෙහි අර්ථය කුමක්ද? නිල දූරයන් ගෙන් මූලික වගකීම තමයි අපි කියන්නේ දියකොනියා කියලා. ඒ කියන්නේ සේවය, පරමාර්ථය විලා සේවය. මේක ලස්සන්ට මෙහෙම තියෙනවා, ප්‍රෝ හෝමිනිබුස් කොසිතුයිතර් ඉනිස් ක්වාසුන්ත අදේඋම්. මේක ග්‍රී ලැටින් වලින් මෙහෙමයි තියෙන්නේ. ඒ කියන්නේ මනුෂ්‍යන් නිසාම ප්‍රෝ හෝමිනිබුස් මේක ස්ථාපිත කරලා තියෙන්නේ, වෙන හේතුවක් නැහැ. ඒ කියන්නේ අපිට සක්‍රමෙන් දෙකක් තියෙනවා සේවය සඳහා, සංහිඳියාවේ සේවය සඳහා. අපි පටන් ගන්න ඉලදුරෙන් යටින්නම් පටන් ගන්න අපි ඩීකන් කෙනෙක්. ඩීකන් අපි ගත්තම අපි ගන්න තේවාචාරතුමලා ಜಾති දෙකක් ඉන්නවා. එකක් අපි කියන පර්මනන්ට් ඩීකන්ලා කියලා. හැමදාටම තේවාචාරින්. ලංකාවේ බොහෝ දුරට ඩීකන් කෙනෙක් ඇහුවොත් අපි කියන ට්‍රාන්සෙඋන්තේ, ලතින් භාෂාවේ ට්‍රාන්සෙඋන්තේ කියන්නේ ඒගොල්ලන් ට්‍රාන්සිට් එකේ ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන් මේ ධූරිය ලබා ගන්නට ඕනේ පියතුමන්ලා වෙන්න. එතකොට ඒගොල්ලන්ගේ තියෙන ප්‍රධාන වගකීම තමයි දේශනා කිරීම සහ සංකිතුණු සංගයේ ඒ සත්කාරය, ආදරණීය ප්‍රේමණීය සත්කාරය. ඒ වගේම අපි එද්දි දැන් බලමුක පියතුමන්ලා ගද්දි ඒගොල්ලන්ට තියෙනවා වගකීම් තුනක්. මේගොල්ලන්ටත් වගකීම් තුනක් තියෙනවා. අපි කියන එකට මූනුස් දොචෙන්දි ඉගැන්වීම, මූනුස් ගොවර්නාන්දි ගවර්නි, ඒ වගේම අපි කියන මූනු සංක්තිෆිකාන්දි, ඒ කියන්නේ පරිශුද්ධවත් කිරීම. එතකොට මේ අපි කියනවා ෆාද කෙනෙක්, මොන ප්‍රෙස්බිතරොයි, පූජා ප්‍රසාදිවරයෙක්. එතකොට සක්‍රමේන්තු සැමරීම තුල, සක්‍රමේන්තු සමරනවා නේ, ඒකත් පූජාවත් ඇතුළු වෙනවා. බෞතිස් ප්‍රස්නාපනය වෙන්න පුළුවන්, නැත්නම් අභිවෘද්ධිය ලැබෙන සක්‍රමේන්තු සැමරීම තුල කිතුණු සංගය පරිශුද්ධවත් කරනවා. ඒ කියන්නේ පරිසරය වගේ කිය යුතුයි. ඒ වගේම උගන්වන්නට ඕනේ. ඒ කියන්නේ විශ්වාසය උගන්වන්නට ඕනේ. ඒක සේවයක්, සංහිඳියාවට කරන සේවයක්. එතකොට පියතුමෙක් විශේෂයෙන්ම ඉගෙන උගන්වන අවස්ථාව කොහොමද? සුවිශේෂයෙන් පස්සේ එයාගේ දේශනා විස කැටගරිකල් මොමන්ට්. ඒක එයාගේ ඉගෙනවීම කාර්යභාරය එතන කරනවා. ඒ වගේම අපි කියනවා ගවර්නින් මොනස් කුබර්නාන්දි. එතන තමයි තියෙන්නේ මුළු කිතුරු සංගයා පරිපාලනය, මැනේජ්මන්ට්. අර අපි කිව්වාගේ ගිය සතිය අපි කිව්වා අම්මයි තාත්තයි පවුලක් නඩත්තු කරනා වගේ, මැනේජ් කරනා වගේ, පරිපාලන කරනා වගේ. ඔන්න පාදටත් තියෙනවා ඒ සංගයේ ආදරණීය ප්‍රේමයෙන් හැම පැත්තින්ම, ඒ කියන්නේ දියකොනියා, ඒකෙන් පරිපාලනය කරන්න. මේක තමයි ෆාද ගෙනෙට්ට තියෙන්නේ. එතකොට රදකුරුතුමෙක්ෙද්දි අපි 1542 ඉඳන් 1562 වෙනකන් තිබ්බා කවුන්සිල් ඔෆ් ට්‍රෙන්ට්. ඒ ට්‍රෙන්ට් එකේ මේ වැදගත්ම කොටස උනේ ෆාද. දැනුත් දැන්ට අපිටත් තියෙන ඒ දැක්ම තමයි. ඒ කියන්නේ අපි හිතනවා මේ ෆාද තමයි හැමදේම ෆාද තමයි. හේතුව යපු, ඒ කියන්නේ ඒගොල්ලන්ට තිබිච්ච දේ තමයි ඒගොල්ලන් මේ පියතුමන්ලා පූජා ප්‍රසාදිවරුන් නිර්වචනය කරේ, ඩිෆයින් නිර්වචනය කරේ දිව්‍ය පූජාවෙන්. ඒ නිසා දිව්‍ය පූජාව සමරන කෙනා, වැඩිම සමරන කෙනා තමයි වැදගත් ෆාද. එතකොට බිෂප් කෙනෙක්, සාමාන්‍ය මිනිස්සු අඩුවෙන් දකින්නේ බිෂප් කෙනෙක් පූජා කරනවානේ අඩුවෙන් දකින්නේ. එතකොට මේගොල්ලන් හිතුවා ට්‍රෙන්ට් වලින් දැක්කේ මේක ප්‍රොමෝෂන් එකක්. දැනුත් ඒ දැක්ක සාමාන්‍ය කෙනා බිෂප් කෙනෙක් වෙන එක ප්‍රොමෝෂන් එකක් කියලා කියන්නේ. කෙනෙක් ප්‍රොමෝෂන් එකක්. නමුත් දෙවන වතිකාන මන්ත්‍රණ සභාව, ලූමෙන් ජෙන්සියුම් අංක 21, 22, 23, 24, 25, 26. ඒ දක්වා ඇරම් බැලුවොත් එම the fullness of priesthood. ඒ කියන්නේ පූජකවරයේ සම්පූර්ණ භාවයේ තියෙන, පරිපූර්ණ භාවයේ තියෙන්නේ රදගුරුතුමාගේ ඒ අභිෂේකේ. නැත්තම් අපි පූජකවරුන්ගේ ඒ අභිෂේකේ තියෙන්නේ කොටස් වශයෙන්, කොටසක් තමයි තියෙන්නේ. තේවාචාරතුමාගෙත් කොටසක් තමයි තියෙන්නේ. එතකොට රදගුරුතුමෙක් අභිෂේක වෙද්දී ඒ රදගුරුතුමාට තියෙනවා මේ අපි කියන මූනුස් දෝෂෙන් ඉගැන්වීම. දැන් රදගුරුතුමෙක් ඉන්න තැනක ෆාදගෙනට දේශනා කරන්න බෑ සුවිශේෂ කියවලා. ඇයි ෆාද? මං ළඟේ සත්‍ය අපේ රදගුරුතුමා ඉදිරියේ මම මේ කතාව කිව්වා තරුණ තරුණ තැන. ඒ ෆාද හොන්ත දේශකෙක් වෙන්න පුළුවන්. අපි කියන හොන්තම වැඩකාරයෙක් වෙන්න පුළුවන්.
බයිබලය හොඳටම දන්නවා. නමුත් ඉගැන්වීමේ පරිපූර්ණත්වය තියන්නේ රදගුරුතුමා. තියෙන රදගුරුතුමා ඉන්න තැනක. ඒ කියන්නේ මම කියන්නේ ලිටර්ජිකල් සෙලිබ්‍රේෂන්. ඔව්. කියන්නේ ජනවන්දනා සැමරීමක් තුල දේශ සුවිශේෂ පාඨය කියවලා උගන්වන්න පුළුවන් පරිපූර්ණ භාවයේ තියෙන්නේ රදගුරුතුමා. රදගුරුතුමා තමයි ඉගැන්වීම කටයුතු කරනවා. එයාගේ පළවෙනි කටයුත්ත ඒක තමයි පදවියක. රදගුරු වසමක පළවෙනි කටයුත්ත ඇවිල්ලා ඉගැන්වීම මොනස්තෝ චෙන්දි අනිවාර්යයෙන්. ඒ නිසාම තමයි අපි කියන්නේ ඔහු තමයි පළවෙනි ධර්ම දේශකයා, the first catechist. කිතුණු එයාට බාර දීපු මේ ලුමිජෙන්සියුම් ලස්සනයි. ඔහුට බාර දීපු ඒ ජන කොට්ටාසස ඒ රදගුරු වසමේ ඔහු තමයි පළවෙනි විශ්වාසිකයා, පළවෙනි ධර්ම දේශකයා. ඉතින් මේවා තමයි පූජකවර ලස්සනයි. ඉතින් මේවා ඇත්තට මේවා අපි මේ ටෙක්නිකල් ඉගෙන ගන්න නැත්තම් අපි සමහරට තේරෙන්නේ නැහැ. සමහරට දැන් ෆාදර්ස්ලා සමයික ෆාදර්ස්ලා මට බණේ මේ කතාව කියනකොට ෆාදර්ස්ලා හිතා ඉන්නවා මේ මීසම ඒගොල්ලන්ගේ කියලා. මීසම ඒගොල්ලන්ගේ කියලා. ෆාදර් අපි ඒක මේ විදිහට කතා කරමු. අපි වෙනස් විදිහකට අපි ඒක ස්පර්ශ කරමු. දැන් ඔබ වහන්සේ ඉන්නවා පියතුමෙක්. මම මෙතන ඉන්නවා දේව සේවකෙක් කියලා කියන්නට පුළුවන් මටත්. දැන් ඔබ වහන්සේ ඉස්සරහා මම මගේ සීමාව තුළ මම ඉඳගෙන වහන්සේගෙන් ගන්න ඕන සම්බද්ධාරිත්වය මම ගන්නවා. ඒ වගේම වහන්සේ ආත්මික පෝෂණය අපට ලබා දෙනවා. මට ඇතුළු මේ අපේ මුළු බොබුම් ප්‍රේක්ෂාවටම ඔබ ලබා දෙනවා. පියතුමනි, කිතුණු සංඝය සහ දැන් මෙතනත් සංඝයක්. ඔබතුමා පියතුමෙක්, මම ඔබතුමාගෙන් ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක්. මේ අපේ අපිත් එක්ක මේ එකතු වෙලා ඉන්න අපේ ප්‍රේමවන්තීන්, අපි හැමෝම එක සංඝයක් මෙතන. මේ සංඝයක් විදිහට තමයි අපි ඉන්නේ. කිතුණු සංඝය සහ පූජකවරය මේ අතර ඇතිවන සම්බන්ධකම, මේ සම්බන්ධකම කෙතරම් ආත්මික එකක් වෙන්නට ඕනද, එය හොඳ සම්බන්ධයක් බවට පත් කරගන්නේ කොහොමද, සක්‍රමේන්තු ජීවිතයක් තුළ ගනිද්දි මේ පූජක පූජාත්වරයගෙන සක්‍රමන්තය ලැබපු මේ පියතුමා සහ ඒ සක්‍රමේන්තු අනෙකුත් සක්‍රමේන්තු අපවෙත දානය කරන පියතුමා සහ ඒ සක්‍රමේන්තු ලබා ගන්න අප අතර තිබෙනා වූ මේ සම්බන්ධය ඒ ඉතාම ලස්සන එකක් විය යුතුයි නේද ෆාදර්? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මේකේ මූලික වචන තමයි මුලදි මං කියෝ වගේ pro hominibus constitutus. ඒ කියන්නේ මනුෂ්‍යයන් උදෙසා ස්ථාපිත කරලා තියෙන. ඒ කියන්නේ මේ කිතුණු සංඝයකින් තමයි අපි තෝරන්නේ. ඒක ordination right එකේ පූජාත්තර ලබද්දී right එකේ මුළු කිතුණු සංඝයෙන්ම අහනවා ඔබ මේ අපේක්ෂකයාව හොඳින් හඳුනනවාද? මේ අපේක්ෂකයා මේ කිතුණු ජනතාවගේ ඒගොල්ලන්ගේ කන්සෙන්ට් එක ලැබලාද ඉන්නේ, ඒගොල්ලන්ගේ එකඟතාවය තියෙනවාද කියලා තමයි අහනවා. එතකොට එහෙම බලද්දි මේකේ මම පොඩ්ඩක් ඉතිහාසෙට යන්නම්. සෙන්ට් ඔගස්ටින්, එවන් සෙන්ට් ඇම්බ්‍රුස් මේ ශුද්ධවන්තයන්ව මිනිස්සු අක්ලමාත්සියෝ අප්පුඩි ගහලා තමයි කිව්වා අපිට මෙයා ඕනි කියලා. එතකොට සෙන්ට් ඇම්බ්‍රුස්ව මිලානෝවල තෝරද්දී පූජකවරය සඳහා ඔහු සාමාන්‍ය ගිහියෙක්. හරිද? එතකොට මිනිස්සු දැනගත්තා මේ මෙයා ළඟ කිතුණු ගුණාංග තියෙනවා, කිතුණු නායකත්වයේ ලක්ෂණ තියෙනවා කියලා. ඒ වගේම සෙන්ට් ඔගස්ටින් සෙන් අපි දන්නා පෞකාරයක් වුණාට ඔහු ලියලා ආරම්භයේදී ඊට පස්සේ ඔහුගේ ජීවිත සම්පූර්ණයෙන් වෙනස් වෙලා මිනිස්සු තමයි කියන්නේ මොහුට පුළුවන් අපේ රදගුරුතුමා ඉන්න කියලා අක්ලමාත්සියෝ අප්පුඩි ගහලා තමයි කැඳවන්නේ. එතකොට මේ පූජකවරයට තේරීම දැන් අපි කියන්නේ අපි බ්‍රද කෙනෙක් වෙලා සෙමිනේටරි ගිහිල්ලා අපි තෝරගන්නවා කියන්නේ කිතුණු සංඝයක් තුලදී තමයි තෝරන්නට ඕනේ. හේතුව කිතුණු ඒකද මම කියපු හැම උදාහරණයක්ම අරන් බැලුවොත් එම කිතුණු සංඝේ ඉතාමත්ම වැදගත්. හේතුව කිතුණු සංඝයක් තුල මේකත් ලොකු පෙරලියක් දෙවෙනි වතකාන මන්ත්‍ර සභාවේ. ඒ කියන්නේ ඉස්සර පෙර පිරමීඩයක් තිබ්බනේ. පිරමීඩේ උඩින්ම හිටියේ පාපු වහන්සේ. ඊට පස්සේ රදගුරුතුමා, ඊට පස්සේ පූජකයන්, ඊට පස්සේ ජනතාව. දෙවෙනි වතකාන මන්ත්‍ර සභාව ලුමෙන් ජෙන්සියුම් අපි 39 නැත්තම් ලුමෙන් ජෙන්සිය ඇත්තට 12 අරන් බැලුවොත් එම people of god කියලා ඉක්මනටම කතා කරනවා. people of god කියන්නේ දේව ජනතාව. එතකොට මේ සංඝය ඉතාමත්ම වැදගත්. සංඝය තමන්ගේ බෞද්ධස්ම ස්නාපන ජීවිතය තුල ශක්තිමත් වෙලා නැත්තම් කිතුණු සංඝයේ ඉන්න හැම සමාජිකයෙක්ම බෞද්ධස්ම ස්නාපන ජීවිතය තුල ප්‍රසාද ස්නාපන ජීවිතය තුල ශක්තිමත් වුණා නම් ඒක තමයි කියන්නේ සන්ත අගොස්තින් මුනිවරයා කියන්නේ අපි ශක්තිමත් වෙන නම් මට ලේසි ඔබව තෝරගන්න. හේතුව ඔබගේ ජීවිතේ විශ්වාස ජීවිත ශක්තිමත්. ඒ නිසා මම ඔබව තෝරනවා ඔබටම සේවය කරන්නට. එතකොට මේ
කිතුුණු සංගය සහ අපේක්ෂකයන් ඉතාමත්ම වැදගත් ඒ සම්බත්තාව වැදගත් ඒකන දැන් මිසම් සේවක පියතුමා කියලා අපි කියන්නේ අන්නහරි පාලක කියන වචන නැතුව මිසම් සේවක කියන වචනවිල අන්නහරි ඒ නිසා ඒ එතනින් තමයි අපි කියන්නේ එතකොට මේ රදුගුරු වසමක මේ මිස් හැම කිතුුණු සංගයක්ම මිසම් කියලා අපි නිකන් කිව්වට හැම කිතුුණු සංගයක්ම දැන් මිසම කියන සංකල්පයත් අපිට ආවේ 1600 ගණන්වල ඊට කලින් තිබ්බේ නැහැ තිබ්බේ කිතුුණු සංගයන් එතකොට අපි කිතුුණු සංගයට දැන් කියන මිසම කියලා කියනවා නේ එතකොට ඒ කිතුුණු සංගයේ සමාජිකයෝ ඒ කිතුුණු සංගයේ අයිති රදගුරුතුමාට රදගුරුතුමා තමයි ඒකේ නායකත්වයේ දරන්න පුළුවන් කෙනෙක්ව දාන්නේ දැන් තියෙන ප්‍රශ්න වලට සමරක් කිතුුණු සංගවල ගැලපෙන්නේ නැති නායකයෝ ඉන්නවා. ඒ කියන්නේ ගැලපෙන්නේ නැහැ කියන්නේ ඒ සංගයට හරියන්නේ නැහැ. එයාගේ ගති ලක්ෂණ, එයාගේ පසුබිමත් එක එක හරියන්නේ නැහැ. එතකොට එයා වෙන කෙනෙක් දානවා. එතකොට ඉස්සර කාලේ එහෙම නෙවෙයි. ආරම්භයේදී සංගයෙන්ම කෙනෙක්ව තෝරන්නේ. සංගය කියනවා මේ මෙයාගේ අපි දකිනවා නායකත්වයේ ගුණ ලක්ෂණ, කිතුුණු ලක්ෂණ අපි දකිනවා. ඒ නිසා අපිට මෙයා නායකයා කරලා දෙන්න කියලා. දැන් ඒ කාලේ වෙනස් වෙලා ඊට පස්සේ තමයි 1560 න් පස්සේ ට්‍රෙන්ට් කියන මන්ත්‍රණ සභාව පටන් ගන්නේ සෙමිනායියෝ. ඒ කියන්නේ සෙමිනායියෝ කියන්නේ විවාහයෝ. ඒ කියන්නේ සෙමිනරි කියන සංකල්පය පටන් ගන්න. ඒතකොට මොනවද කියන්නේ සෙමිනරි තමයි 1565 න් පස්සේ කුඩා දරුවන් ඔක්කොම දාලා ඒගොල්ලෝ ඇත්තට පටන් ගත්තේ මේ අධ්‍යාපනය දෙන්න. මේ ගැනත් ලොකුවට මම අධ්‍යයනය කරලා තිනවා. ඒලා පටන් ගන්න ඒගොල්ලන්ට පූජක පුහුණුවක් දෙනවා. පූජක පුහුණුවක් දෙන්නේ. එතකොට ඒගොල්ලන්ට සමාජක වලට මේ කිතුරු සංග දැන් තියෙන අර්බුදය එතනයි තියෙන්නේ. එතන කිතුරු සංගය තුළ පුහුණුව පොඩ අඩුයි. පූජක පුහුණුවයි පූජකයෙක් දෙන්න පුහුණුව තියෙනවා. කිතුරු සංගයක් තුළ පුහුණුව දීම අඩුයි. ඒතකොට ඉස්සර කාලේ ට්‍රෙන්ට් වලට කලින් තිබ්බේ පූජ සංගයන් වලින් තමයි තෝරලා අභිෂේක කරලා සංගයන් නැවත යැවීමේ තත්ත්වය. විශේෂයෙන් අදියර හතරක් යටතේ මම හිතන්නේ හතරක් සහ ඉඩ වැඩි සංඛ්‍යාවක් යටතේ මේ පුහුණුව සිදු කරා. ඔව්. එක එක විදිහට එහෙම කියන්නේ මේ පුහුණුව කියන්නේ එහෙම අපිට තියෙන අදියර හතර බේසිකලි කියන්න පුළුවන්. හේතුව ඔබට මයිනස් එමෙන්නේ ඔබට යම් කිසි කුඩා දේවස් අතල යම් කිසි පුහුණුවක් තියෙනවා. ඊට පස්සේ ඉවරුණාට පස්සේ අපි ලංකාවගේ දහම් සෙවන ඒ වගේ තැනකට යවනවා. ඊට පස්සේ දර්ශනවාදයේ පිළිබඳව අපි පොඩ්ඩක් ඉගෙන ගන්න. හේතුව 1000 සෙන්ට ඔගස්ටින් මුනිවර. ඒ මේ දර්ශනවාදී ඉගෙන ගන්න. දැන් සමට අපි ඒවත් දන්නේ. දර්ශනවාදී ඉගෙන ගන්න හේතුව සෙන්ට ඔගස්ටින් මුනිවරයා මේ හැම තියොලොජිකල් ට්‍රීටිස්ම හැම තියොලොජිකල් දෙයක්ම ලියලා තියෙන්නේ ප්ලේටෝගේ ආභාෂයෙන්. දර්ශනීය පියා. එයාගේ ආභාෂණ හේතුව ඒ කාලේ වෙද්දී ඒගොල්ලන්ට ඕන වුණා මේ කිතුණු ධර්මය යම් කිසි දර්ශනයක් එක්ක තේරුම් ගන්න. එතකොට ප්ලේටෝ හැමදේම කියන්න උත්සාහ කරේ. සෝරි, සෙන්ට් ඔගස්ටින් කියන්න උත්සාහ කරේ ප්ලේටෝගේ කැටගරි, ෆිලොසොෆි කැටගරි. එතකොට සාන්ත අගොස්ට් අපි සෙන්ට් තෝමස් අක්වානස් තෙද්දි උන්වහන්සේ උත්සාහ කියන්න උත්සාහ කර හැමදේම ඒ වෙද්දි ලොකු චෝදනාවක් තිබා කිතුණු ධර්මයට. මේ ඉස්ලාම් ධර්මය තමයි විද්‍යාත්මක ධර්මය. කිතුණු ධර්මයේ විද්‍යාත්මක භාවයක් නැහැ කියලා. ඒ කාලේ යුරෝපයේ ලොකු චෝදනාවක් තිබ්බා කිතුණු ධර්මයට විද්‍යාත්මක භාවයක් නැහැ කියලා. ඒ නිසා මොනවද කරේ සෙන්ට් තෝමස් අක්වානස්? එයා හැම දෙයක්ම ලියනවා ඇරිස්ටෝටල්ින් කැටගරි එකේ. ඇරිස්ටෝටල්ගේ කැටගරි එකේ ලියන්න පටන් ගත්තට පස්සේ දැන් අපි කිතුණු ධර්මයේ තේරුම් ගන්න අපි ප්ලේටෝගේ කැටගරි හරි ඇරිස්ටෝටල් කැටගරි සෙන්ට් ඔගස්ටින් හරි සෙන්ට් තෝමස් අක්වානස්ගේ කැටගරි වලින් තමයි ඉගෙන ගත්තොත් අපිට තේරෙන්න පුළුවන් කියලා අපි හිතලා ඒ දවල් ඉගෙන ගන්න. ඊට පස්සේ අන්තිම අධ්‍යයන ඇහුවාගේ දේව ධර්මය. ඒතකොට දේව ධර්මය අපි ඇත්තට ලංකාව වගේ සෙමිනරිස් වල අපි බොහෝ දුරට අපි මේ බැඳිලා ඉන්නේ උර්බානියානා කියන එක යුනිවර්සිටි එකට රෝමේ. එතකොට ඒකේ තියෙන ක්‍රම අනුව තමයි අපිත් යම් කිසි දේවල් මේ ඉගෙන ගන්නේ. ඊට අමතර ඔබට යන එතනින් දැන් අපි ගියාම වෙන වෙන ඉන්ස්ටිටියුට් අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ තියෙන දැක්ම පොඩ්ඩක් වෙනස්, පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් මේකයි පූජක පුහුණු වීමේ තියෙන ඇති කතන්දර, පොඩි පොඩි දේවල්. සුදුදුම් පියාණන්ගේ දැක්ම පූජාත්වරය, පූජක පුහුණුව, පූජකවරය පිළිබඳව. ඉතාමත්ම ලස්සන කාලීන ප්‍රශ්නයක්. මම හිතන්නේ ඒ කියන්නේ අමුතුම අදහසක් නැහැ. මේ පාප්පු වහන්සේ සබා සම්ප්‍රදාය රකින්නවා. සම්ප්‍රදාය තුල මේ සබා සම්ප්‍රදාය කියන්නේ චර්ච් ට්‍රෙඩිෂන්, ඒ තුලින් මේ කාලයට අවශ්‍ය විදියට මේ පූජකවරේ උන්වහන්සේට අවශ්‍ය වෙන පොඩ්ඩක් අලුත් විදියට කතා කරන්න.
මම මෙහෙමයි මං ඒක මුලින්ම කියන්නේ. ඒකට හේතුව තමයි මේ පාප් වහන්සේ සුදුතුම් පියා එන්නේ ආජෙන්ටිනා කියන රටක. ඔව්. එතකොට ඔහු ඇවිල්ලා දැන් අපි කියමු සුදෝත්තම අපි කියනවා සයිවෙනි පාවුළු පාප් වහන්සේ. ඔහු ඇවිල්ලා ළඟින්ම හිටියා මේ වතිකාන මන්ත්‍ර සභාවත් එක්ක. ඊට පස්සේ පත් වෙනවා සුද්ධෝ දෙවෙනි ජුවාම් පාප් වහන්සේ. ජුවාම් පාවුළු පාප් වහන්සේ. උන්වහන්සේත් මේ අපි කියනවා ෆාදර් ඔෆ් ද කවුන්සිල්. ඔව් පියෙක්. ඒ කියන්නේ සහභාගී වුණා. මේ මේකේ. ඊට පස්සේ එනවා කිතුන සභාවට ජෝසප් රත්සිංහ නැත්නම් 16 වෙනි බෙන්ඩික් පාප් වහන්සේ. මේ පාප් වහන්සේ ඍජුවම මේ සම්බන්ධ වුණා දෙවෙනි වතිකාන මන්ත්‍ර සභාවේ ලේකම් කෙනෙක් විදියට තමන්ගේ ජර්මනි රට නියෝජනය කරමින්. එතකොට මේ ෆ්‍රැන්සිස් කියන පාප් වහන්සේ හොසේ මාරියෝ බෙර්ගොලියෝ කියන පාප් වහන්සේ he's a son of the Vatican II. අපි කියනවා එයා පුත්‍රෙක් පුතෙක්. එතකොට ඒකෙන් ලොකු දෙයක් තියෙනවා. හේතුව අපි කියමු දැන් තාත්තා කෙනෙක් වුණාම තමන්ගේ දෙයක් නිෂ්පාදනය කරාම ඒක ආරක්ෂා කර ගැනීමේ ලොකු බයක් අවශ්‍යතාවයක් තියෙනවා. බයක් සහ අවශ්‍යතාවයක්. පුතෙක්ට එච්චර නැහැ. මම පාප් වහන්සේ එහෙමයි දකින්නේ. පුතා තියෙන දේවල් ගත්තා පාවිච්චි කරා. එයාට ඕනේ මේක තව අලුත් කරගන්න. තාත්තගේ දේවල්ම ඇති. හරි තාත්තගේ දේවල් මම ගන්නවා. මොනවද අලුත් විදිහට මම දෙනවා. එතකොට මම මුලින්ම මේ පූජකවරය ගැන කතා කරද්දි ලෝකයේ මුළු ලෝකයේම පාප් වහන්සේ නිකන් වැරදියට වටහා ගන්න තැනක් ඒක තමයි. කියන්නේ පාප් වහන්සේ තේරුම් ගන්න ඕනේ මෙයා ඇවිල්ලා මේ he's a son of Vatican II කියලා. අනිත් all others are all fathers of the Vatican II. ඒතර පළවෙනි දේ ඒකයි. එතකොට මේ පූජකවරය ගැන කතා කරද්දි නැත්තම් රදගුරුතුමන්ලා ගැන කතා කරද්දි පූජා ප්‍රසාදි වරුන් ගැන කතා කරද්දි ප්‍රීස්ට් තේවාචාරි වරුන් ගැන කතා කරද්දි උන්වහන්සේ කියන්නේ මේක it we need a conversion. මේකේ ලොකු සැබෑ වෙනසක් අවශ්‍යයි කියලා. ඒ නිසාම එවන්ජලි ගෞදියුම් කියලා ඩොකියුමන්ට් එකක් ලියනවා 2013 දී උන්වහන්සේ ආවා. උන්වහන්සේගේ පාස්ටරල් ප්ලෑන් එක. ඒක තමයි උන්වහන්සේගේ ධර්මදූත කාර්ය. ජේසුස් වහන්සේ ධර්මදූත කාර්යය තිබ්බා වගේ ලුක්තුමාගේ සුවිශේෂ 4 වෙනි පරිච්ඡේදයේ. ඔන්න මේ සුද්ධෝත්තම පියතුමා ලියා ගන්නවා. ඒකේ මං ආසම නම්බර් එක තමයි අපි කියන්නේ 49. නම්බර් 49. ඒක කියනවා කිතුණු සභාව කියන්නේ කෞතුකාගාරයක් නෙවෙයි. කිතුණු සභාව කියන්නේ එළියට බහින්න ඕනේ. කිතුණු සභාව යන්නට මේ ගැන අපි තව වීඩියෝ තව තැනක අපි මේ ගැන කතා කරා. ඒතර මේක මම කැමති පූජකවරයට කෙලින්ම මේක යොමු කරන්නට. එතකොට උන්වහන්සේ දිගින් දිගටම කතා කරා the conversion of the church. කිතුණු සභාව වෙනස් වෙන්නට ඕනේ. conversion of the episcopate. ඒ කියන්නේ රදගුරුතුමන්ලාගේ මනස්ථාපන වෙනස් වීමක් වෙන්නට ඕනේ. මීසම් කිතුණු සංඝ පූජ හැම කෙනෙක්ම වෙනස්. ඒතර ඒ උන්වහන්සේ කියන්නේ the new paradigm. අලුත් පැරඩයිම් එක via missionary disciples අපි ඇවිල්ලා ධර්මදූත ශ්‍රාවකයෝ. ඉතින් හැම කෙනෙක්ම ධර්මදූත ශ්‍රාවකයෝ වෙනවා. ඒතර මේක මේ කොහෙන්ද ගන්නෙ මේ අයිඩියා එක? මේ අයිඩියා එක ගන්නෙ දෙවෙනි වතිකාන මන්ත්‍ර සභාව හිටියා විශාල කණුවක් කියලා අපි කියන්නේ ඊව් කොංගා කියලා. ලංකාවේ කියන්නේ US කොංගා කියලා. ඒ කියන්නේ ඒ YEVS නිසා. නමුත් එයාගේ නියම ෆ්‍රෙන්ච් ප්‍රොනන්සියේෂන් ඊව් කොංගා. ඊව් කොංගා ගන්නවා ලොකු බිෂප් කෙනෙක් ගන්නවා ගේබ්‍රියෙල් මාසල්ගේ පොයින්ට් එකක් එස්සරෙකොන් ටු බී විත්. ඒක ගෙනල්ලා තමයි මේ කමියුනියන් කොයිනොනියා අපි කියන කමියුනියන් කියන සංහිඳියාවට කියන වචනද කොයිනොනියා. ඒකට සම්බන්ධ කරනවා ටු බී විත්. එතකොට මේ රදගුරුතුමෙක් හරි පූජා ප්‍රසාදිවරයෙක් හරි තේවාචාරතුමෙක් හරි තියෙන පළවෙනි කැඳවීම තමයි ටු බී විත් එස්සරෙකොන්. කමියුනිටි කිතුණු සංගයක එකට ඉඳීම ප්‍රසන්ස්. එහෙම නැත්තම් මේක කොංගාර්ගේ ඉතාමත්ම ලස්සන සංකල්පයක්. රද මේ පාප් වහන්සේ ඔතනයි ඉන්නේ. ඒ නිසාම තමයි කියන්නේ සංඝයන් මෙහෙවන කෙනෙක්ට ඒ බැටලුවන්ගේ සුවඳ දැනෙන්නට ඕනි කියලා. පාප් වහන්සේ නිකන් කතාවල කියනවා අපි මිනිස්සු විතරක් දැනගන්න දැනගෙන මදි. ඒ ජන ඒ පවුල්වල ඒ කිමක සමහර පවුල්වල බල්ලෙක් ඉන්නවා කියලා බල්ලගෙන මත් දැනගන්න කියලා. එච්චර ඈතට යනවා. ඒක බලන්න කොච්චර හිතනවාද කියලා. ඒ කියන්නේ මේ අපි නිකන් කිතුණු සංගයකම නායකයෙක් කියලා මේ මගේ මට පල්ලි එන්නේ කවුද කියලා දැනගෙන විතරක් මදි.
මම මේ පල්ලියන කට්ටියගේ ගෙදර ඉන්න බල්ලගත් නමත් දැනගන්න ඕනේ. කියන්නේ අපිට නොයිදුපෙම සෙන්තිරේ ලොදෝරේ දෙලපේ කොරේ කියලා කියන්නේ. කියන්නේ මට ඒ සුවඳ දැනෙන්නට ඕනේ. මට පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. මගේ මිස මට එක්තරා කාලයක ආවා පියතුමෙක්, ආදරණීය පියතුමෙක්. මේ පියතුමාට මෝටර රථයක් තිබෙනවා. නමුත් මේ පියතුමා මෝටර රථේ තිබ්බත් පියතුමා මේ පාපැදියේ ගමන් කරලා මිසමේ හැම නිවසකටම මේ පියතුමා යනවා. හැම නිවසකටම ගිහිල්ලා නිවස දැන් පියතුමල්ලට නිවාස බැහැ දැකීම සඳහා යම්කිසි ක්‍රමවේදයක් තියෙනවානේ. පියතුමෙකුට කියනවා නෑ නෑ මම නිවාස බැහැ දකින්නේ මෙන්න මේ ක්‍රමවේදෙට මම මෙහෙම ගියාම ඇති කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. නමුත් මේ පියතුමා එහෙම කරේ නෑ. තමුන්ට නියමිත ක්‍රමවේද පැවරිලා තියෙන ක්‍රමවේදයට එහා ගිහිල්ලා පෞද්ගලිකව නිතරම පාහේ මිසමේ තිබෙන ගෙවල් වලට ගිහිල්ලා ඒ ගෙවල් වල ආත්මික ගැටලු විසඳමින් අපූර්ව කිතුණු මෙහෙවරක නියලුණු පියතුමෙක්ගේ ස්පර්ශය මම අත්දකලා තියෙනවා ෆාදර්. ඔබ වාසනාවන්තයි. ඒ වගේ ගොඩාක් ෆාදර්ස්ලා ලංකාවේ ඉන්නවා. ඒ වගේ ඔවුන් උත්සාහ කරනවා මේ දේ කරන්නට. එතකොට තියෙන කැඳවීම එක තැන ජනතාවගෙන්ම තෝරාගෙන ජනතාවටම අයත්පත් කරනවා ජනතා සේවයේ සඳහා. ඒක තමයි අපි කියන මූලික පදනම මේ කැඳවීම තුළ. එහෙමනම් එහෙම තියෙද්දි පාපවහන්සේ තියෙන තවත් කතාවක් තමයි උන්වහන්සේ ලස්සනට කියනවා, ඔබ ඉන්නට එපා ඔබව සොයාගෙන මිනිස් වෙනකම්. සමහරට අපි තමයි සමහරට අපි මමත් එහෙම තමයි පල්ලි මම ඉන්නවා මම මේ සම්භාර පියතුමෙක් නම් මම ඉන්නවා මගෙන් ඇවිල්ලා අහනවා බෞතිස්ම ස්නාපනය කරමුද ෆාද මගේ පුතාට මගේ පුංචි පුදුන පුතාට දුවට. ඒතර මම කියනවා හා කියලා. ඒතර පාපවහන්සේ දැන් එතන නෙවෙයි ඉන්නේ. උන්වහන්සේ කියන්නේ දැන් ඉපදුන ආදරුවෙක් ඔබ යන්න එතනට හොස්පිටලෙම ගිහිල්ලා අහන්න මේ කවද්ද අපි දැන් මෙයා දෙන්නේ කම හරි ගන්න මම මේ දවස්වල පුළුවන් එන්න පල්ලි එන්න අපි මේ දෙමව්පියන්ට අපි මේ දේව ධර්මයේ දෙවියන් වහන්සේ ගැන අපි කතා කරමු කැටගිසම් කරමු ඊට පස්සේ අපි මම උපරිම සහයෝගය දෙන්නම් කියලා ඔන්න. එතකොට අර to be with කියන වැදගත්ම ජනතාවට දැනෙන්නට ඕනේ අපේ මිසමින් මිසම් බාරපියතුමාට අප සමග වැඩ සිටිනවා. ප්‍රසන්ස් හීස් විතස් එසරෙකොන් කියන තැනට ආවොත් තමයි පාපුවන්සි කියන්නේ මේක අපේ මිෂන් එක අපේ ධර්මදූත කාර්ය සාර්ථක වෙන්නේ කියලා අලුත් තලයකට ගෙනියනවා. ෆාදර් දැන් මේ පූජක වරම අපි දන්න අනිවාර්යයෙන්ම පියතුමෙක් සඳහා කැඳවීමක් තිබිය යුතුයි. පියතුමෙක් වීම සඳහා කැඳවීමක් තිබිය යුතුයි. ඒ වගේම පූජාත්වරයට පත් කරන්නේ මනා විශේෂ පුහුණුවකින් පසු. කෙනෙක්ට මතු කරන්න පුළුවන් තර්කයක් තමයි මේ පූජකවරය සඳහා එහෙම නැත්නම් මේ දේවධර්මය අන් අයට කියා දීමේ වගකීම් සහ මේ සියලු වගකීම් අයිති විය යුත්තේ පූජක පදවියකට පමණක්ද? දැන් ගිහියෙක් තමයි පූජකයෙක් බවට පත් වෙන්නේ සාමාන්‍ය. දැන් ෆාදර් පූජාත්වරය ලබන්න කලින් වහන්සේ ගිහියෙක්. ඒතර මම ගිහියෙක්. ඒතර මටත් මම මේ ගමන තෝරගත්තේ නැත්තම් මටත් අවකාශයක් තිබ්බා නියමිත කිතුණු සුද්ධ ස්වභාවයේ නියමිත ක්‍රමවේදයට අනුව පියතුමෙක් වන්නට. මටත් අවශ්‍ය නම් ඒක කරන්න තිබ්බා. කැඳවීමක් ආව නම් මට. එතකොට ෆාදර් මෙන්න මේක. මේ කාර්යභාරය පංගු පේරුවකින් සිදු කළ යුතු කාර්යභාරයක්ද? එසේත් නැත්නම් මෙය විසිරුණු කාර්යභාරයක්ද? ඒ අය සඳහා මේ පූජක කාර්යභාරයන් පැවරීලා තිබෙන ආකාරය කෙබඳුද? මේ පිළිබඳව දැක්ම කොයි වගේද ෆාදර්? ඒ කියන්නේ දැන් මේ ඉස්සලම අපි පොඩ්ඩක් ඒක තමයි මං කියුවේ ලංකාවේ මේ පිළිබඳව වචන පිළිබඳව පොඩ්ඩක් අපි පරිස්සම් වෙන්න ඕනේ. මේ කැඳවීම කියන වචනේ අපි සමහරට පුරුදු වෙලා ඉන්නවා. මේ කැඳවීම කියන දේ පූජක පූජා ප්‍රසාදින විතරක් අපි නිකන් ටැග් එක ගහන්න. ඒක වැරදි. ඒක වැරදි කියලා මම නෙවෙයි කියන්නේ. පාපෝහන්සෙම ක්‍රිස්තුස් වීවිත් කියන ඩොකියුමන්ට් එකේ තරුණ තරුණියන්ට ලියන ඩොකියුමන්ට් එකේ සිනඩල් එක්සෝටේෂන් එකක් ඒකේ කියලා තියෙනවා මේ වචන මෙහෙම පාවිච්චි කරන එක සම්පූර්ණ වැරදි කියලා. කැඳවීම තියෙන අපි හැම කෙනෙක්ටම. අපි හැම කෙනෙක්වම කැඳවලා තියෙන. මේක තමයි මගේ තීසිස් එකත්. මම ඩොක්ටර් ඩිසර්ටේෂන් එක මම මේ ගැන තමයි සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ අපි පොදු පූජකවරය තුල අපි හැමෝම සමානයි. හරි. එතකොට කැඳවීම කියන දේ මට මුලින්ම තියෙන කැඳවීම මොනවද? මට මුලින්ම තියෙන කැඳවීම මිනිසෙක් වෙන්නට. පළවෙනි කැඳවීම. දෙවෙනි කැඳවීම මම ක්‍රිස්තු කියන්නේ කිතුණු අනුගාමිකයෙක් වෙන. ඒක තමයි දෙවෙනි කැඳවීම. ඒ කැඳවීම දෙක වැදගත්. ඊට පස්සේ ඒ කැඳවීම තුල තියෙනවා පත්කිරීම.
හරිද? ඒ කැඳ ඒක තමයි බේසික්ම කැඳවීම. මේ නිසා අපි කැඳවීම ගැන මේ ලංකාවේ පරිස්සම් වෙන කැඳවීම ගැන කියද්දි මේ ෆාදර්ස්ලට විතර ආ මියාව කැඳවතලත් පුද්ගලයා කියලා කියාගෙන මව් කුසේදී කැඳවාගෙන ඒවා ලස්සනයි කියාගෙන එතනට විතරක් අපි ගිහිල්ලා මේ දුන් අල්ලන වැඩේ හරියන්නේ නැහැ. මම බය මේ ගවේෂණය නිසා මම බය නැතුව මේ කතාව කියන්නේ. ඒ කියන්නේ ඒ වගේ හරියන්නේ නැහැ. ඔබ ඇවිල්ලා දැන් මෙතන කරන කියනවා වර්බම් නාලිකාවේ ඔබටත් කැඳවීමක් තියෙනවා. ඒ කැඳවීමට අගයක් තියෙන. ඉට්ස් අ වැලියු. ඒක කැඳේ ඔබ දෙවියන් වහන්සේ ඔබගෙන් මේකට සාක්ෂිදරයි කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට මම ඇවිල්ලා කිතුණු දහම ගැන පැහැදිලි කිරීම, සක්‍රමෙන්තු ගැන පැහැදිලි කිරීම මට තියෙන වගකීම. මේ වගකීම මත අපි දෙන සමානයි. විවාහය වෙන එක මට පූජකවරත් එක්ක දැන් ඉස්සර තමයි තිබ්බේ. පූජකවර කියන්නේ 100යි විවාහය කියන්නේ 50යි කියලා. දෙවෙනි වතිකාන මන්ත්‍ර සභාවේ මොනවද කියන්නේ? පූජකවර ලැබීම 100යි විවාහ වීමත් 100යි කියලා. දෙකම එක තලයට ගෙනව. නමුත් තාම ඒක ජනගත වෙලා නැහැ. සමහරට අපේ අම්මා තාත්තලාත් හිතනවා කොහේ හරි කියන්නේ අපිට ඕනේ පූජකවරයට ඇතුළු වෙන දරුවන් අවශ්‍යයි. ජේසුස් වහන්සේගේ ධර්ම දූත කාර්යය ගෙන යන්නට. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ විවාහය වෙනවා කියන්නේ මේ දෙකක්. නිකන් මේ මොනවාද ෆාද කෙනෙක් වෙනවා කියන ලොකු දෙයක්. ඒ වගේ තියෙනවනේ මේ මතයක් තියෙනවනේ. දෙවෙනි වතිකාන මන්ත්‍ර සභාව කියනවා නෑ. දෙකම සමානයි. දෙකම විවාහ වුණත් කෙනෙක්ට අවශ්‍ය නම් දේව සේවය කරන්නට ඔහුට ඒ කැඳවීම තිබෙනවා. සම්පූර්ණයෙන්ම. එයාට ඒක අභිමානයක් තියෙනවා. ඔහු පියතුමෙක් වෙන්නටම අවශ්‍ය නැහැ. ගිහියෙක් ලෙස හිඳගෙන හෝ ඔහුට ඒ වගේම කරන්න. ඒ කැඳවීම දෙක මම මේ වචනේ කියන්න කැමතියි. ඒ කැඳවීම දෙක තුලම අභිමානය කියන දේ එකයි. සමාන අභිමානය තියෙන්නේ. ඔබ ෆාද කෙනෙක් වුණත් ඒ අභිමානය තියෙනවා. විවාහය වෙලා හිටියත් ඒ අභිමානය තියෙනවා. වත්තේ වැඩ කරපු මිනිස්සයාට මට දැන් මම ලෝගුවක් දාගත්ත පටියක් තියෙනවා කියලා මම මේ ලොකු මිනිස්සෙක් නෙවෙයි. මම මේ වඳින මේ වඳින්න අවශ්‍යතාවයක් නැහැ. ඒක ඇත්තට මිත්‍යා දෘෂ්ටික අදහසක්. කිතුණුවන් තුලක වෙන්නට බෑ. ජේසුස් වහන්සේම කියනවානේ ලෝකෙම වෙන්නට පුළුවන්. අපි බෞද්ධ රටක් නිසා බෞද්ධ පරිසරයේ එන ඒ ආభాෂ අපි ලබලා තියෙන්නට පුළුවන්. සංගේ නායකයෙක්ට නැත්නම් හාමුදුරු කෙනෙක්ට අපි ගෞරව කරන එක බෞද්ධ පාර්සේ එන්නට පුළුවන්. සංස්කෘතියම එන්න පුළුවන්. නමුත් අපි ඒකෙන් ඒ දේ ලබලා කිතුණු දහමට ඒකෙන් හානියක් කරගන්නට බෑ. කිතුණු දාමෙන් මාව ෆාද කෙනෙක්ව කැඳවන්නේ කිතුණු සංගයට සේවය කරන්න. ඒතරම් ඒක ජේසුස්වහන්සේ ලස්සන පෙන්නනෝනේ. කොයිද පෙන්නන්නේ? පාද හොදලා. කෙනෙක් නායකයෙක් විය යුතු නම් මොනවද වෙන්නේ? පාද සේදුව සේවකෙක් වත්මානේ මේ වත්මන් සුදුතුම් පියාණන් පවා ඒක සුදුතුම් පියාණන් නිලයේ තියෙන දෙයක් පාද සේදීම සිද්ධ කරනවා ඒ කියන්නේ ඔබ ඇත්තට නායකයෙක් වෙන්නට කැමති නම් ඔබ වෙන්නට ඕනේ කිතුණු සභාව තුළ සේවකෙක් එතකොට නැත්තම් සේවකෙක් වෙන්න තු නායකෙක් වෙලා ඒකේ තියෙන පූජාවල් ඒකේ තියෙන ගෞරවත්වය ලබාගෙන සේවය කරේ නැත්ත වැඩක් නැහැ. සේවය කරන නිසා තමයි ඔබ කෙනෙක් ගරු කරන්නේ. නැත්තම් සේවය නොකර ගරුකම ලබා ගන්නට බෑ. ඔබ කෙනෙක් ගරු කරන්නේ ඔබ සේවය කරන නිසා. නැත්තම් සේවය නොකර ගරුත්වේ බලාපොරොත්තු වෙන්නට බෑ. කිතුණු දහම තුළ ඒක පැහැදිලි. නිසා ජේසුස් වහන්සේ තමන්ගේ අනුගාමිකයන්ගේ ශ්‍රාවකයන්ගේ ආදරය ගෞරවය දිනාගත්තේ පාද හොදලා. ආදරය ගෞරවය දිනාගත්තේ සේවය කරලා. අන්න ඒ නිසා මේක ඉතාමත් වැදගත්. අපි ඔක්කොම සමානයි. අපි මේක ඇත්තටම මේක ලංකාවේ මේ දැන් උදාහරණයට මම ඉතාලිය අවුරුදු 10ක් හිටියානේ. රෝමයට මම යනවා. කාඩිනල්ලා බස් එක යන්නේ. බිෂොප්ලා බස් එක යන්නේ. මේ අපි සමට අපි වාඩි වෙලා අපි බ්‍රදර්ස්ලා ඒ කාලේ මම මතක 2003 නේද 2006 අපි 3 දෙනෙක් හිටියා. අපි 3 දෙනා බ්‍රදර්ස්ලා බස් එක අපි ක්ලාස් වල බස් එක යනවා වාඩි වෙලා බිෂොප්ලා කොහොමද අපි දැනගන්නේ මේ කුරුසය ඇවිල්ලා පොඩ්ඩක් පොකට් එකක් ඇස්සේ දාගෙන ඉන්නවා. ඒගොල්ලන් කලිසම් ටී-ෂර්ට් දාලා අපි තමයි ඒක උඩ තනා බිෂොප්. ඒතර අපි කියන්නේ මොන්සිනියෝ ප්‍රේගෝ කියලා වුණා. නෝ 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 කියලා ඒගොල්ලෝ සාරිනවා. දැන් මම ළඟදි මම ඉන්දියාවට ගිය වෙලාවේ the president of the bishop conference Philip Neri. එයා ආවා. අපි ඇත්තට දැනගත්තේ නැ මේ president of the bishop conference Asian bishop conference අපි දන්නේ නැ. ඔය සාමාන්‍ය විදිහට හිටියා. ඒ වගේම ඊට පස්සේ ඊළඟ දවසේ තව bishop කෙනෙක් ආවා. bishop of mangalore නම් මට මතක නැහැ ඇත්තට. එයා තමයි මේ liturgy commission එකේ head මං හිතන්නේ. අස්සම් කරලා තියෙනවා මේ අලුත් tamil translation එකට. දැන් මේ
කලිසමක් ෂර්ට් එකක් දාගෙන ඉන්නවා. ඉන්නවා දැන් ඔය කට්ටිය. පස්සේ මට ඒ හිටපු ෆාද මට කිව්වා මේ මේ මැංගලෝර් බිෂප් කියලා. මම බැලුවා මේ බිෂප්ද අපිට තියෙන රග එහෙමනේ. බිෂප්ද. පස්සේ යාට ගාණක් නැහැ වාඩි වෙලා අපිත් එක්ක ලංකාව ගැන මේ ගැන කතා කර හිටියා. පස්සේ මම දැක්කා ෆාද කෙනෙක් ආව. ෆාද කෙනෙක්ට කිව්වා මං කිව්වා මේ මැංගලෝර් බිෂප් ඉන්නේ කියලා. ෆාදිට මං ජෝක් එකක් කරනවා කියලා. විලුවක් කියලා කියලා hina vela. පස්සේ මං කිව්වා no he's really the bishop of mangalore කියලා කිව්වා. එතකොට තමයි සර්. එතකොට දැන් බලන්න වෙන රටවල් ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. ඉතාලි දැන් මගේ මාතෘක ඉගෙන ගත්තේ අලු බිෂප්ලා ඉන්නවා. දොනන්දරේ අන්දරේ ඔත්සි. ඒ වගේම බ්‍රැන්කොත්සි බිෂප්ලා. අපිත් එක්කම එකට හිටපු කට්ටිය. ඒගොල්ලන්ගේ වෙනසක් නැහැ. ඔය ඉන්නවා. ඒ කියන්නේ ඒක මං මේක කියන්න හේතුව පූජක වරය තුල නැත්තම් කැඳවීම තුල සාමාන්‍ය මිනිසෙක් වෙන්නට පුළුවන්. ඒ වගේම බිෂප් කෙනෙක් වෙන්න පුළුවන්, ෆාද කෙනෙක් වෙන්න පුළුවන්. අපි ඔක්කොම සමානයි. ඒක ලස්සනට කියයි සන්ත අගෝස්තින් මුනි 4 වෙනි සතවර්ෂය උන්වහන්සේ කියලා තියෙනවා. ඔබට පූජකවරි අමාරුයි නම් දාල යන්න ඒක ලොකු පාපයක් නෙවෙයි. නමුත් ඔබ ක්‍රිස්තියානි කම දාල යන එක ලොකු පාපයක් කියලා. බලන්න ඒක කොච්චර ලොකු කතන්දරයක් තියෙනවද කියලා. ඒ කියන්නේ වැදගත්ම කැඳවීම අපිට තියෙන වැදගත්ම කැඳවීම අපි ක්‍රිස්තු අනුගාමිකෙක් වීම, ක්‍රිස්තු ක්‍රිස්තියානි වීම තමයි. ඒ නිසා අපි ඔක්කොම in the dignity of we are all equal. ඒකෙන් අපි කැඳවනවා සේවය සඳහා. පූජකවරය පිළිබඳව තිබෙන්නා වූ අභියෝග පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම පසුගිය වසරේදී වතිකානයේ තිබ්බ මේ සංගමන සභාව පිළිබඳව සම්මේලනයේදී ශ්‍රී ලංකා රදුගුරු සම්මේලනය ඉදිරිපත් කරන කාරණයක් තමයි මේ මෙනිල දූර සඳහා මේ මේ පූජකවරය සඳහා ඇතුළු වෙන අයගේ තිබෙන පුහුණුව පිළිබඳව ඇතැම් හිඩස් පිරිවිය යුතුයි කියන කාරණය. මේ එක අභියෝගයක්. මේ අභියෝගය ගැනත් තවත් අභියෝග ගැනත් කතා කිරීම පූජකවරය පිළිබඳව කතා කරන මේ ගවේෂණ වැඩසටහනට අතිශය වැදගත් වාද. ඉතාමත්ම සන්තෝසයි. ඉසුරු මේ ගැන අධ්‍යයනයක් කරලා දැනගෙන තියෙනවා මේ සංගමන සභාව ලංකාවෙන් ගත්ත මොනවාද පොයින්ට් එක කියලා. ඒ කියන්නේ මුළු ලෝකෙම එකතු වෙලා සභාවේ ක්‍රයිසිස් එක අර්බුදය ගැන, ක්‍රයිසිස් කියන්නේ හොඳ වචනයක් ආ, ක්‍රීනියෝ කියලා එන්නේ අර්බුදය. අර්බුදය ඒ කියන්නේ අපි අර්බුදය කියලා නරකෙන් බැලුවට ක්‍රීනියෝ කියලා ග්‍රීක භාෂාවේ ලස්සන වචනය. ඒ කියන්නේ එතනින් අපිට ගොඩ එන්න පුළුවන්. ඒකට අපි අධ්‍යයනය කරනවා. එතකොට එහෙම වෙද්දි මුළු ලෝකෙම එක එක රටවල් එක එක දේවල් කියද්දි ලංකාවේ රදගුරු සම්මේලනයේ ඉදිරිපත් කරපු නෝට් එකේ තියෙනවා අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ඇවිල්ලා පූජක පුහුණු වීම කියලා. එතකොට ඒක වතිකානෝ නැත්තම් අපි ගත්ත අපි කිව්වොත් එම සංගමන සභාවේ ඒ කොමිසම ඊයේ රෑ ඇත්තටම ආවා ලැබෝරිස් ඉන්ස්ට්‍රුමන්ටම් ලැබෝරිස් ඒකේ අදියරේ තව ඩොකියුමන්ට් එකක් ඊයේ රෑ මට පොඩ්ඩක් කියව ගන්න අපි මේ දැන් මේ වැඩසටහන පරිගත කරන දිනය සාපේක්ෂව බලද්දී හරියටම ගියොත් 9 වෙනිදා ජූලි මාසේ 9 වෙනිදා ආවා මේකට පිළිබඳව ඉන්ස්ට්‍රුමන්ටම් ලැබෝරියස් එක ආවා. එතකොට ඒගොල්ලන් ගත්තේ මේ පූජක පුහුණුව. හරිද? එතකොට දකින්න ලොකු අභියෝගය තමයි අපිට අවශ්‍යයි දෙවියන් වහන්සේගේ දේව ඒ ධර්ම දූත කාර්ය කරන්නට, ජනතාව පරිශුද්ධවත් කරන්නට උනේ සක්‍රමේන්තු ජීවිත මගින්. අපි අභිවෘද්ධියාලේ දෙන්න ඕනි, ප්‍රසාද ස්නාපනය දෙන්න ඕනි, ඒ වගේම අන්තිමාලේ අපි කියන්නේ අවසාන ආශිර්වාදින්ගේ ආශිර්වාද දෙන්නට ඕනි. ඒකයි දැන් ඒවා කියද්දී අපිත් වරද්ද ගන්නවා. ඒ නිසා ඒවා කරන්න අපිට අවශ්‍යයි. එතකොට ඒක ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. ඒනට අවශ්‍යතාවයට හුරු අපි පුහුණු කරන ඒ අපේක්ෂකයන් අපි සාමාන්‍ය කිතුණු සභාව කියන්නේ. මේ ගැන ගොඩාක් ස්ටඩිස් කරලා තියෙන්නේ ලෙග්‍රාන් කියන දේව ධර්මවේදියෙක් ප්‍රංශ රටෙන්. ඒ වගේම ජේම්ස් පුලියේසි කියලා තවත් කෙනෙක් කියනවා. ඒ වගේම ධාරියෝ විතාලි මේ තුන්දෙනා මේ ගැන ගොඩාක් අධ්‍යයනය කරලා තිනවා. ඒගොල්ලන් කියන්නේ මේ පූජක පුහුණුව කිතුණු සංඝය ආශ්‍රිත වෙන්න ඕනි. අපිට බෑ මේ අපි ඉන්කියුබේටර්ස් නැත්තම් මේ අපි සාමාන්‍යයෙන් බ්‍රොයිලර්ස්ලා හදනා වගේ නේ වෙනම තැනකට දාලා ඒගොල්ලන්ට යම් කිසි ටයිම් ටික දීලා එහෙම කරලා එහෙම කරන තත්ත්වෙ ඉන්න බෑ කියලා. දැන් මේකට මේක තියෙන මේක යුරෝපේ එන මතයක්. ඒගොල්ලන් හේතුව දැන් නෑ පූජකවරයෙට දැන් ලංකාවේ ඇති තරම් හිටියට ඒ රටවල නෑ. මම හිටපු පදවියට කියන්නේ
ආශ්ටයිස් ෆේර්මෝ ඒගොලන් එක්දස් අටසිය ගණන්වල හදලා තියෙනවා සෙමිනරිය පන්සියකට ඉන්ඩ විශාලයි. එකන ඒ නගරේ නම් බලු නගරේ උඩ තියන්නේ නගරේ නම් අපි වාහනේද අනි පැත් බැලුවොත්තම පේනේ සෙමිනේරි විතර එච්චර ලොකුවට. ඒක ගියවු මම එද්දි ලංකාවට එද්දි ඒක හිටිය හතර දෙනයි. ඒකෙන් පේනවන අර්බුද ඒක ඒ අර්බු ගැන මේ පන්සයකට ඉන්න පුළුවන් සෙමනේරේ හතර දෙන හතර දෙෙන ඉන්න එතකට ඒවා දැන් ඔෆිසස් වෙන වෙන කතාවට ගොලන් රෙන්ට් අවට් කරලා තියන්නේ ඒවගේම යුරෝපය අරම් බැලූත්තෙම ඕන තරන් මේ කොන්මන්සේම හොටෙල්ස් වෙලා කොන් මේ සෙමිනරි සැවිල්ලා වෙන වෙන වැල්ට රජයට බවරාගෙන ඒවා ගොඩක් තියෙන තකොට අපිට මේ මට තියෙන කැක්කුම වේදනාවෙලා ලංකාවට ඒවගේ දෙයක් ඉදිරියට සිද්ධ වෙන්න හොඳ නෑ කියලා. එතකොට ඒ නිසාම තමයි අපි ගැන පොඩ්ඩක් ඒ අර්බුද්දෙට අපි දාදී නම් ඒ කියන්නේ රදගුරු සම්මේලනේ මේ දන්න මේ ප්‍රශ්නේ ඒගොල්ලෝ දැනගෙන තමයි ලියලා තියෙන්නේ මුළු ලංකාවම ආපු හැ. එතකොට අපි ඒ පිළිබඳව මං දකින්න ලොකු අර්බුදයක් මේ පූජකවරියට තියෙන ලොකු අර්බුදයක් තමයි ඒක. ඊට අමතරව අපිට තව කියන්න පුළුවන් එතකොට සංඝයාත් එක්ක තියෙන සම්බන්ධතාවය. දැන් යම් තාක් දුරක අපි කියන විදිහට යම් කිසි අර්බුදයක අපි ජීවත් වෙන්නේ. එතකොට කිතුණු සංඝයා සහ කිතුණු ධර්මය අතර තියෙන අපි ස්කිසම්. එතකොට ඒවත් සමග අපිට පුළුවන් නම් පොඩි අවධානයක් යොමු කරන්නට මෙයාව. ඒ වගේම තවත් අනෙකුත් ප්‍රශ්න තියෙනවා. නමුත් අපි මං හිතනවා ඒවට අපිට වෙලා නැහැ. අපි වෙන වෙලාවක ගැන කතා කරමු. මේ වගේ පොඩි පොඩි අර්බුද තියෙනවා අපිට මුහුණ දෙන්න පුළුවන්. අපිට පුළුවන් මේ ධර්ම දූත කාර්ය නේ නිසි ලෙස ලංකාව වගේ පොඩි රටක අපිට හරියට කරගන්න පුළුවන්. පූජකවරය කියන සක්‍රමේන්තුව පිළිබඳවයි අපි අද ගවේෂණ වැඩසටහන වෙන් කළේ. ඒ පිළිබඳව අප මෙතෙක් කතා නොකළ පැති අපට ස්පර්ශ කරන්නට අවස්ථාව ලැබුණා ගරු හරිහරන් පියතුමා සමගින්. ඉතින් අද දිනේදීත් අපි සූදානම් ඔබෙන් සමුගෙන යන්නට. නමුත් අද දිනය පමණයි අපි ඔබෙන් සමුගෙන යන්නේ, මේ වැඩසටහනින් පමණයි. ඉතිරි පැය කිහිපය ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් වර්බුම් රූපහණියත් සමග. මේ වැඩසටහනට පස්සේ තවත් වැඩසටහනක් තියෙනවා. ඒ වැඩසටහනට පස්සේ තවත් වැඩසටහනක් තියෙනවා. ඔබේ මේ නාලිකාව ඔබේ දුරස්ථපාලකේ අරගෙන තවත් නාලිකාවකට මාරු කරන්නට කලින් සමිඳරන් වහන්සේ තුල යාක්ෂාවෙන් හිතලා බලන්න ඔබට ආත්මික පෝෂණය ලැබිය හැක්කේ කෙසේද? එතන නවතින්න. ඒ ඔබ ලබන ආත්මික පෝෂණය තව සුළු වේලාවකින් විනාඩි කිහිපයකින් අරමුණ ඊළඟ වැඩසටහන හරහා ඔබ ලබන ආත්මික පෝෂණය ඔබේ සදාතන ජීවිතය වෙනුවෙන් ඔබ නාලිකාව මාරු කරෝතින් ඒ ලැබෙන කුමක් හෝ දෙයක් ඔබේ මෙලොව ජීවිතයට වෙන්නට පුළුවන්, නොවෙන්නටත් පුළුවන්. නමුත් තව විනාඩි කිහිපයකින් වර්බුම් නාලිකාව හරහා දිගහැරෙන ඊළඟ වැඩසටහන සැබවින්ම සත්‍ය වශයෙන්ම නියත වශයෙන්ම ඔබේ සදාතන ජීවිතය වෙනුවෙන් ඉවහල් වනවා වනවා වනවාමයි. ඒ මෙහෙවරේ කොටස්කරුවෙකු වන්න වර්බුම් ගැන අන් අයට කියන්න අප මේ උත්සාහ කරන්නේ කිසිදු ලාභයක් ලබන්නට නොමේ. ලාභ ලබනවා නම් අපට මේක මීට වඩා වෙන විදිහකට කරන්නට පුළුවන්. මේ මෙහෙවර වෙනස් විදිහකට කරන්නට පුළුවන්. ලාභ ලැබීමේ පරමාර්ථයක් අපට නැහැ. වර්බුම් නාලිකාව තුළ එකදු වෙළඳ දැන්වීමක්වත් වාණිජ පරමාර්ථය අරමුණු කරගත්ත වාණිජ දැන්වීම් වෙළඳ දැන්වීම් කිසිවක් විකාශය වන්නේ නැහැ. ආත්මික දැන්වීම් කිතුණු දැන්වීම් පමණයි විකාශය වන්නේ. එයත් සමිඳුන් වහන්සේගේ සුපුවත ප්‍රචලිත කිරීම සඳහා ඉවහල් වන දැන්වීම් පමණයි. ඉතින් අපට ලාභ ලබන අරමුණු නැති බව අප දන්නවා, සමිඳුන් වහන්සේත් දන්නවා, ඔබත් දන්නවා. ප්‍රේක්ෂකිතෝතුනි, බැතිමතුනි, අපි ගිහිල්ලෙන්නම්. ප්‍රේමයෙන් රැඳී සිටින්න වර්බුම් සමගින්, සමිඳුන් සමග සිටින්න උන්වහන්සේ ඔබේ හදවතේ ජීවමාන කරගන්න. හරිහරන් රාජප්‍රිය පියතුමන්ට ස්තුතිවන්ත වෙනවා. ජෙසුබීටයි ෆාද, ජෙසුබීටයි. ප්‍රේක්ෂක හිතවතුනි, බැතිමතුනි, ජෙසුබීටයි. අපි ගිහිල්ලෙන්නම් හමු යමු ලබන සතියේ.